Today we are going to discuss how to write a notice, a note, and a letter. Right? First, we are talking about how to write a notice. අපි අද ඉගෙන ගන්න යන්නේ notice එකක්, note එකක් සහ letter එකක් ලියන format එක. හරිද? එතකොට මේකෙදි අපි ඉස්සෙල්ලාම අද කතා කරන්නේ නෝටිස් එකක් ගැන. Today first we are talking about how to write a notice, right? දැන් මම මේකේ දාලා තියෙනවා ඉස්සෙල්ලාම නෝටිස් එකක් කියන්නේ මොකක්ද? කොහේදීද නෝටිස් එකක් පාවිච්චි වෙන්නේ කියලා. හරිද? Now look at this first. හරි? Now look at this first one. A notice generally is a displayed sheet or giving news or information. අපි notice එකක් පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට අවශ්‍ය information එකක් දෙන්න. If we want to give some information to the public or in other colleagues, we use notices, right? Some common types of notices are there. Right? Now look at handbills, posters, bulletins, advertisements, circulars. All of these are types of notice. මේ හැම දෙයක්ම නෝටිස් වල වර්ගවලටයි අදාළ වෙන්නේ. කොහොඳට මතක තියාගන්න. ඒත් හැම වෙලාවෙම නෝටිස් එකක් අපි පාවිච්චි කරන්නේ information එකක් දෙන්න. ඒ කියන්නේ communication එකක් හැටියට තමයි අපි ඒක පාවිච්චි කරන්නේ. Hi. The next one. Right? Next one. It is a formal means of communication. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ communication එකේ පළවෙනිම අදියර තමයි මේ notice එක කියන්නේ. ඒ කියන්නේ අපි sannivedana මාධ්‍ය වලින් අපිට යම් කිසි දෙයක් දැනුම් දෙන්න අනිත් අයට අපි පාවිච්චි කරන ප්‍රධාන මාධ්‍යය තමයි මේ notice එක. The purpose of a notice is to announce or display information to a specific group of people. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේම notice එකක් පාවිච්චි කරන්නේ display information, තොරතුරු display, පෙන්වීම සහ specific group. What's the meaning of specific? Specific කියන්නේ විශේෂ. කියන්නේ විශේෂ කොට්ටාශයකට අදාළ පුද්ගලයන් සමූහයකට තමයි අපි මේක පාවිච්චි කරන්නේ තොරතුරු sannivedanaya සඳහා. Right? Generally, they are mean to be put up. Generally, they are mean to be put up on display boards in school or public places. Right? You can see these notices on display boards in schools. Right? ඔයගොල්ලෝ දැක ගන්න පුළුවන් මේ notice කියන එක ඔයගොල්ලන්ගේ අප දැන් අපි ස්කෝලේ ගත්තොත් ස්කෝලේ notice board වලත් තියෙනවා. ඒ වගේම තමයි public places වල. Right? Public places can පොදු ස්ථානවල. දැන් අපි ගත්තොත් ගොඩක් වෙලාවට bus stand එකක අපි දැකලා තියෙන notice board එකක් වෙනම තියෙනවා. ඒක පොදු ස්ථානවල. අපි government place එකකට ගියොත් office එකකට ගියොත් ඒ හැම තැනකම ප්‍රධාන වශයෙන් අපි දකින notice board එකක් තියෙනවා. දැන් අපි පාසල ගත්තොත් පාසලේ අපි යන තැනම notice boards දෙපැත්ත දෙකක් තියෙනවා. ඒ හැම එකකම display කරන්නේ අපිට information එකක් දෙන්න ඕනෙ නම් අපි ඒ information එක ඒ notice board එකේ සඳහන් කරනවා. Right? In schools or public places. Right? පොදු ස්ථානවල. They can also be printed in newspapers. And also, sometimes you can see these notices in newspapers also. සමහර අවස්ථාවල ඔයගලන්ට පුවත්පත්වල, ඒ කියන්නේ newspapers වලත් මේ notice දැක ගන්න පුළුවන්. එතකොට මේ notice ඇයි අපි පාවිච්චි කරන්නේ? මොන සිදුවීමක් සම්බන්ධයෙන්ද? Right? Regarding an event that is about to happen. To happen. To happen. What's the meaning of to happen or has happened? To happen means වෙන්න තියෙන දෙයක් ගැන හෝ.
යම්කිසි අදාළ සිදුවීමක් වෙන්න තියෙන දෙයක් ගැන හෝ නැත්නම් අදාළ ප්‍රදර්ශනයක් වෙන්න පුළුවන් අදාළ කැම්ප් එකක් වෙන්න පුළුවන් කැම්පේන් එකක් වෙන්න පුළුවන් ඒ අනාගතයේ සිදුවෙන්න තියෙන දෙයක් to happen or has happened දැන්ට පවත්වගෙන යනවා ඒ පිළිබඳව public sector එක දැනුවත් කරන ඒ කියන්නේ අපි පොදු ජනතාව public society එක ඒ කියන්නේ පොදු සමාජය දැනුවත් කිරීම උදෙසා අපි මේ notices යොදා ගන්නවා දැන් අපි පාසලේ ගත්තොත් පාසලේ notice එකක් අපි දන්නවා සමහර වෙලාවට competitions වලට right දැන් අදාළ දැන් අපි දකින්න ගොඩක් යට media unit එකේ ඔයගොල්ලන්ගේ වෙනම notice board එකක් තියෙනවා ඒත් they use notice board to give information to the children ඒගොල්ලෝ ඒක පාවිච්චි කරන්නේ දරුවන්ට තොරතුරු දැනුම් දීම සඳහා අහවල් දවසේ you have a competition එකක් ඉස්සරහට මේ දවසේ අදාළ කම්පිටිෂන් එකක් තියෙනවා. ඒත් ඒ පිළිබඳව දැනුවත් කිරීම සඳහා තමයි මේ නෝටිස් එක භාවිත කරන්නේ. Next one notice writing topics. දැන් අර මම කතා කළා නෝටිස් එක ගැන. ඒතර නෝටිස් එක අපි අදාළ කරගන්නේ මොන වගේ සිදුවීම් වලටද? මම ඉස්සෙල්ලත් කිව්වා. Right? Look at the first one. A competition. Competition means what's the mean of competition? තරගයකට. ඒ කියන්නේ තරගයක් කියන්නේ එතකොට අපි ගත්තොත් එහෙම දැන් අපි ගත්තොත් මම ඉදත් කිව්වා media sector එකේ media unit එකේ තරඟ තියෙනවා. එතකොට දැන් debating තරඟ competitions. එතකොට මේවට සහභාගී වෙන්න කියලා English competitions. දැන් ඔයගොල්ලෝ සහභාගී වුණා English competitions වලට. පහුගිය දවස්වල. එතකොට මේවට සහභාගී වෙන්න මේව තමයි තියෙන competitions තරඟ මේවා. එතකොට ඒවා නිසා ඒවට සහභාගී වෙන්න කියලා දැනුම් දෙන්න අපි යූස් කරන්නේ මේ notice. ඊළඟට an exhibition. අපි හිතමු දැන් අපි පාසලේ පවත්වන දැන් ඔයගොල්ලන්ගේ PTS exhibition එක තිබුණා. Right? It was held 2 or 3 months ago. එතකොට අපි මේක අපි අනිත් අයට දැනුම් දෙන්න ඕනේ. අනිත් රංගිල මල්ලට අනිත් අයියලට අපි කියන්න ඕනේ. Right? So we use notice board to give the notice to the others. එතකොට අන්න ඒ වගේ අවස්ථාවල when it will be held, එතකොට කවද ඒක තියෙන්නේ, at what time it will be held, right? How organize කරන්නේ, who are the organizers of this exhibition? ආදී වශයෙන් තොරතුරු ලබා දෙන්න තමයි අපි මේ notice එක පාවිච්චි කරන්නේ. ඊළඟට ඊළඟ එක තමයි excursion trip. What's the meaning of excursion? Excursion means right vinoda charika. දැන් අපි විනෝද චාරිකාවක් සහභාගී වෙනවා නම් ඒ පිළිබඳව තොරතුරු දැනින් දෙන්නත් අපි notice board එකේ notice එකක් use කරනවා. Right? අපි මේ වෙලාවට මෙතනින් පිටත් වෙනවා. Right? At what time we will be left? කීයටද අපි පිටත් වෙන්නේ? ඒ වගේම තමයි අපිට දැනගන්න පුළුවන් අපි මොනවද අරන් යන්න පුළුවන්. Right? ඒ වගේ දේවල් දැනුම් දීම සඳහා සිසුන්ට අපි පාවිච්චි කරනවා එතකොට notice board එක. And the fourth one, a lost or found notice. It means සමහර වෙලාවට අපි අතින් යම් කිසි දෙයක් නැති වෙනවා. දැන් අපි ගොඩාක් වෙලාවට දකින දෙයක් තමයි hand base බෙදනවා ගොඩාක් වෙලාවට නැත්නම් ඔය balls වල ගහලා තියෙනවා, බිත්ති වල ගහලා තියෙනවා. සමහර වෙලාවට ඔය සත්තු animals නැති වෙලා ඒගොල්ලන් හොයලා දෙන්න. ඒක notice එකක්. ඒකට ඒ සත්තාගේ විස්තර දාලා ඒව ඔක්කොම include කරලා ඒගොල්ලෝ notice එකක් හදලා අලවනවා. Right? So, ekal api ganan ganne notice ekak katiyata. Right? Next one, an inauguration to take place. Yam kisi samarambaka utsavayak pilibandawa. Ekeni yam kisi deyak pawat patan gannawa nan e pilibandawa denum denna. Ilangata a blood donation camp to be held. Ekeni blood donation kiyanne le dan dime व्यापार्यूस्ट नोटिस मम नोटिस फॉर्मेट डिस्कस करना मेतन क्वेश्चन एक किसलम यूज करना
right? Let's read the question first. අපි ඉස්සලම question එක කියවලා ඉමු. Right? You are the secretary of the English Literary Association of your school. You have organized a singing competition in English. Write a notice inviting all the students of grade 8 to watch the event. Right here, I think you can understand this question. මේකේ තියලා තියෙන්නේ ඔයා තමයි English Literary Association එකේ ඔයගොල්ලන්ගේ school secretary, ලේකම්. ඒක තමයි සාමාන්‍යයෙන් secretary තමයි යමක් ලියන්නේ. So you have organized a singing competition in English. දැන් ඔයගොල්ලෝ literary association එකේ ලේකම් හැටියට association එකෙන් තියන්න යනවා singing competition එක. Write a notice inviting all the students of grade 8 to watch the event. So මේ singing competition එක බලන්න ඔයගොල්ලන්ගේ grade 8 students-ට ඔයගොල්ලන්ගේ brothers-ට මේ ඉවෙන්ට් එක බලන්න සහභාගී වෙන්න කියලා තමයි ඔයගොල්ලෝ දැන් මේ කියන්න තියෙන්නේ. ඒක දැන් ඒකට ඉන්ක්ලූඩ් කරන්න කියලා තියෙනවා අපිට date, time and place of the competition. Right? You have to include the notice, date, time and place of the competition. All of these are very important, right? Now let's refer the format. දැන් අපි බලමු මොකක්ද කොහොමද මේ format එක අපි හදාගන්නේ කියලා. Right here, look at this one first. There will be, right? There will be, right? Here you have to mention the event. Blood donation camp or exhibition like that event you have to mention here. දැන් ඔයගොල්ලෝ බලනවා ඇති මෙතන I use a or an. මෙතන මම use කරලා තියෙනවා event එකට ඉස්සර වෙලා before the event you have to use a or an. ඒ කියන්නේ අපි use කරන්නේ හැම වෙලාවෙම right here we write as a event we write a noun අපි මෙතන හැම වෙලාවෙම පාවිච්චි කරන්නේ නම right event එක හැටියට අපි පාවිච්චි කරන්නේ නම එතකොට අපි noun එක සමහර විට noun එක පටන් ගන්න අපි දන්නවා දැන් ව්‍යංජන අක්ෂරය හෝ ස්වර අක්ෂර right vowel or අපි ඒවා මම දැන් කරලා තියෙනවා එතකොට vowel එකක් නම් අපි an කියන එක පාවිච්චි කරනවා concern එක නම් අපි a පාවිච්චි කරනවා දැන් noun එක ඉදිරිපිටට අදාළ වශයෙන් අපි o ho an පාවිච්චි කරනවා එතකොට මෙතන event එක එන්නේ it may be a blood donation or it may be a exhibition or any other thing right then here organized here organized by the who cowd by the right organizers here organizers means cowd meka organize karanne etakota balanne metana den ogula igena gatta tense ekak tiyena will be organized den ogula pahuge dawas wala passive voice igena gatta ethara api metana pawichchi karanne e vidiyata passive voice will be organized right so we have to use passive voice form right here will be plus organized right past participle of the organized man hitanne ogolanta passive voice karala tiyenewa dan mataka athi I think you can remember now so we have to use passive voice form write a sentence right here I have written the be verb here will be verb I have written be verb past participle here past participle form of the verb right here be verb and also I have used past participle of the verb here you have to use organizers who are the organizers right then next one I use a preposition of on metana on man pawichchi karala tiyenawa to mention the date ekak pawichchi kirima sandaha right here we have to use on right api me date ekak pawichchi karana kota date ekak liyena kota in english style first you have to write the date then you have to write the month and after you have to write the year
right? First, you have to write the date. Then the second, you have to write the month. And after that, you have to write the year. English style එකට තමයි දර අපි මෙතන date එක සඳහන් කරන්නේ. Right? Here, now look at this one. At, right? Here, I have given two options to write the time. Right? Here, I have given two options. Walk from to, right? Two options here. Right? I use at. Here, I use from to. What is the difference between these two? Mukadda me deka atara thiyena wenasa. Right? We use at to mention the exact time. Right? Starting exact time. You can yamak patanga na pigato then make a event take the blood donation. At what time it will be open? Started. Here the make a patanga. Right? It is starting time. Hurry at 9 o'clock. Tiene ka apita exactly sandahan karanna puluwa. Then if we use from and to like this, metana mena me wage api from to gattot, from 9 to 4 o'clock api hat 9 indala 4 dakwa adi vashayen dakwana kota api from we use from to give the starting time and after that we use to give an ending time, right? Metana api pawichchi karanne starting and ending time ekak dakwanna. Metana api pawichchi karanne exactly to give the time. Three deke wenasa. Metana at dammot api danne at 9 am. Only that, right? Here we can use from 9 to 4 pm. We can give here we can give starting time and also ending time. Right, so you have to remember these are very important. Right, next I used here two prepositions in and at. Right, balanna here there are two prepositions, right, in and at. Right, here these prepositions are used to mention the place or venue. Right, in these two prepositions are used to mention the place or menu. Menu me in at කියන එක අපි පාවිච්චි කරනවා නිපාත පද. ඒ කියන්නේ in at කියන prepositions අපි පාවිච්චි කරන්නේ ස්ථානය හෝ ඒ කියන්නේ place එකක් හෝ ඒ කියන්නේ ස්ථානයක් හෝ යම්කිසි සිදුවන තැන ගැන දැක්වීම සඳහා. Right? We use in. එන මේ දෙක ඇයි අපි වෙනස් වෙන්නේ? In සහ at අපි යොදාගන්නේ difference එක මොකක්ද? එන අපි කොහොමද මේ in at කියන එක වෙන වෙනම පාවිච්චි කරන්නේ? Right? In. We use in for classrooms, main halls and closed places. It means closed means අපි ගත සංවෘත ප්‍රදේශ සඳහා. සංවෘත කියන්නේ වැහිලා තියෙන ප්‍රදේශ. දැන් අපි ගත්තොත් classroom එකක exhibition එක තියන්නේ classroom එකක. So we use in, right? දැන් සංවෘත ප්‍රදේශයක පවත්නා දෙයක් දැක්වීම සඳහා අපි පාවිච්චි කරනවා in කියන එක. So we use at. අපි at කියන එක පාවිච්චි කරන්නේ අපි at කියන එක පාවිච්චි කරන්නේ we use open places. ඒ කියන්නේ if we take some school premises. ඒ කියන්නේ පාසල් පරිසරය ආශ්‍රිතව තියෙන යම්කිසි exhibition එක වගේ දෙයකට open places සඳහා අපි පාවිච්චි කරන්නේ at කියන preposition එක. ඒතර ඒවා මතක තියාගන්න ඒවා mainly අපිට වැදගත් වෙන්න පුළුවන් දේවල්. ඒතර open place එකක් නම් තමයි අපි පාවිච්චි කරන්නේ at කියන එක. School premises, right? It will be held at school premises, right? In එක පාවිච්චි කරන්නේ යම්කිසි සංවෘත ප්‍රදේශයක තිබෙනා වූ event එකක් ගැන දක්වන්න. අපි ගත්තොත් එහෙම it will be held at our auditorium. Sorry, it will be held in our auditorium. අපේ auditorium එකේ. In our classrooms, main hall. So we use in, right? Next one. Right here, look at this one. Who? What's the meaning of who? I mean, අපි who කියලා දාලා තියෙන්නේ. Right? You have to find the object here. You have to find the object and fill in the rest of the notice. දැන් මෙතන who කියන්නේ who are requested to. කාටද අපි request කරන්නේ? දැන් organizers are වෙනයි. Right, the organizers are card the requested karanne grade 80 students are tamai apita den issela question ekek kiwwe meka balanne inna me competition ekak balanne inna ehena who, so you have to find out the object
of the question. කාටද who? කාටද මේගොල්ලෝ එන්න කියන්නේ? Who are requested to? Right? කාටද ආරාධනා කරලා තියෙන්නේ කියන එකයි වැදගත් වෙන්නේ. So you have to find out the object. And then the second one, they have given here what? What කියන්නේ මොකක්ද කියන එක. එතකොට මොකක් සම්බන්ධයෙන්ද මේ දැනුම් දෙන්නේ? Requested to what? To participate. Right? අපිත් එක්ක සහභාගී වෙන්න. එතන මේ ආදී වශයෙන් මෙන්න මේ ටික වැදගත් වෙනවා. Then ඊළඟට these are the body of the notice. මේක තමයි notice එකේ සැකිල්ල මැද කොටස. ඊළඟට here you can see designation. What is the meaning of designation? Designation කියන්නේ තනතුර. Right? කවුද මේක ලියන්නේ? Secretary. An association. Here you have write the association. Mukadda association eka English Literary Association, right? Secretary English Literary Association, like that you have to mention here. I couldn't tell about the title. Man kiyuwena title eka gana, right? Here you can add a creative title here. Right, title එක කියන්නේ එතකොට මෙතනට එන්න ඕනේ subject එක topic එක. එතකොට you can add a creative title. ඔබට වඩ පුළුවන් මෙතනට දාන්න මොකක් හරි තමන්ගේ event එක ගැන අනිත් අය අතර කතා බහ වෙන මාතෘකාවක්. Right, it got into the question exactly. දැන් අපි බොහෝ වෙලාවට paper එකේ question එකනේ notice එක හදන්නේ. එතකොට you have to make the title according to the question, right? क्वेश्चन मेतन टाइटल हदंडी सिंगिंग कंपटीशन 2020 मम मेतन उदाहरण कंपटीशन 2020 सिंगिंग कंपटीशन 2020 मगे टाइटल हेटियट अकॉर्डिंग टू द क्वेश्चन प्रश्न अणु मम मेतन टाइटल मगे हदाइट हिन्न देर विल बी अ सिंगिंग कंपटीशन राइट इन इंग्लिश English competition එකක් තියෙනවා organized organized දැන් බලන්න මම මෙතන දාලා තියෙනවා topic එක මම ඉස්සෙල්ලා කිව්වනේ දැන් මට ඕනේ එතන topic එක දාන්න. ඒතර ඕන මම දැන් topic එක පාවිච්චි කළා singing competition. ඒතර මම ඉස්සෙල්ලා කිව්වා එතන before the noun you have to use a o n vowel එක හෝ consonant එක අනුව. ඒතර මෙතන මම a පාවිච්චි කළා s එක තමයි noun එකට ඉදිරියෙන් යෙදලා තියෙන්නේ. හරිද? එතකොට ඊළඟට දැන් ඔන්න මම දුන්නා ටොපික් එක දුන්නා ඊළඟට මම ඔන්න මම දැන් දැම්මා ඉවෙන්ට් එක මෙතන ඉවෙන්ට් එක සිංගින් කම්පිටිෂන් හරි සිංගින් කම්පිටිෂන් and then here organized who are the organized කවුද මේක සංවිධානය කරන්නේ look at this one by the English Literary Association අපේ ස්කෝලේ of our school අපේ ස්කෝලේ English Literary Association එක තමයි මේක ऑर्गनाइज कराने तो ये ठीक है मामा फर्स्ट सेंटेंस सेकेंड दें उन्हें दीला तीनों दें उन्हें बालान हियर आल्सो आई यूज पैसिव वाइज विल बी हियर आई यूज बी एंड आल्सो आई यूज पास्ट पार्टिसिपल हियर राइट तो मित्र अनिवार्य है मैंने ग्रामर पॉइंट का मात्र कतिया गाने विल बी ऑर्गनाइज्ड राइट अनिवार्य है मैं ठीक है वैधगत तो ना नेक्टांग उगलांगे द मैं को उगलांग तो देंगे तेरा अपने में पुते मैं को उगलांगे फिर मुझे क्या ना फिर गाता तो ऑल वाले एक्साम में के मैं कभी नोटिस किए नहीं का बुरा वैधगत टॉपिक के का මේක 8 වලට විතරක් නෙමෙයි 9 10 11 after that will a levels මේ හැමෙන් ජෙනරල් ඉංග්‍රීසි රයිට් මේ හැම දෙයකටම මේක ගොඩක් වැදගත් වෙනවා ඉතින් ඊළඟට මෙතන right it will be held කොහෙද දැන් මේක තියෙන්නේ right in the school main hall right here it will be held it will be held කවද තියෙන්නේ කොහෙද තියෙන්නේ එනේ ටිකයි දැන් මට වැදගත් වෙන්නේ ඊළඟ මම ඒක දක්වලා තියනවා it will be held on මම date එක පාවිච්චි කරනකොට මම preposition එක පාවිච්චි කළා on දැන් මේ වගේ සුළු දේවල් ඕගොල්ලෝ ඔල්වේ තියාගන්න on 20th august 2020 right when it will be held කවද when ඉතින් අපි පාවිච්චි කළා wh questions මම හිතන්නේ මතක ඇති when කියන එක අපි පාවිච්චි කළේ දිනයක් When it will be held on 20th August 2020. Then it will be held at 9 a.m. ඔන්න දැන් මම පාවිච්චි කළා මෙතන right? It gives බලන්න මෙතන දීලා තියෙනවා it gives
exact time හරියටම වෙලාව නාමයට පටන් ගන්න. ඒක නිසා මම පාවිච්චි කරලා තියෙනවා at. මම මෙතන from to පාවිච්චි කරලා නැහැ. මම මෙතන පාවිච්චි කරලා තියෙන්නේ exact time එක at 9 a.m. right? Then next one where, when, at what time and where. Where it will be held? කොහෙද ඒක තියෙන්නේ? WH question. දැන් ඒව මතක තියෙන්න ඕනේ. ඒක තමයි අපි මේව කරන්න ඉස්සර වෙලා ඒව ඉගෙන ගත්තේ. So where it will be held? Right? In the school main hall. ආ දැන් මතක තියෙන්න ඕනේ. ඇයි අපි in මෙතන යොදාගත්තේ කියන එක. Right? ඇයි අපි මෙතන in යොදාගත්තේ? අපිට at කියන එකත් යොදා ගන්න තිබුණා. හැබැයි මම කිව්වා in පාවිච්චි කරන්නේ හැම වෙලාවෙටම place එක संवृत्त प्रदेश इट मे बी अ हॉल और क्लासरूम वी यूज इन राइट ओपन प्लेस स्कूल प्रीमिसेस राइट लाइक दैट मतक सुलुसुलु देवा देन नेक्स्ट वन ऑल द स्टूडेंट्स ऑफ ग्रेड ए देम्मा की हुआ हू कार्ट द देम्मा में कटे इनवाइट करानी हू सो यू हैव टू फाइंड आउट द ऑब्जेक्ट ऑफ द क्वेश्चन द कार्ट द में कमां किया नहीं में ग्रेड ए के स्टूडेंट्स आटे इना ऑब्जेक्ट एक हो इला माम देम इन्ने में इतने दावा दिए ना ऑल द स्टूडेंट्स ऑफ ग्रेड ए आर रिक्वेस्टेड हियर लुक एट दिस ग्रामर फॉर्म are requested to watch the event. So mama 8 ayita thamai aradhana karanne to watch the event. Meka event ekak balanna kiyala. Hari? Ilangata avasaane metana mama dala thiyena oyage designation ekak balanna. Mukadda eyage tanatura. Dan meka liyala thiyena secretary. Harida? So eyage sangame natha association ekak thamai English Literary Association. Right? Then putalata not right mukada me note ekak kiyanne then api igena gatte notice then again another one we have to learn about note how to write a note right if we have to give some information to the other one in briefly apita kaata hari idaman ketiyem yam kene kuta yam kese danum deemak denna tiyenawa nan api pawichchi karanne note ekak अवश्यमें What is the format of a note? මොකද මේ format එක note එකක තියෙන්නේ. ඉස්සලම අපි තියෙන්නේ name of the receiver. ඉස්සලම අපි යවන එක්කෙනාගේ නම තමයි මෙතන පාවිච්චි කරන්නේ. Note එකක් කියන්නේ මොකක්ද? Right? Note එකක් කියන්නේ use note to give our information to the other one in briefly. කාට හරි අපිට මොකක් හරි තොරතුරක් දැනුම් දෙන්න ඕන නම් අපි පාවිච්චි කරනවා නෝට් එක. ඒ කියන්නේ ඉතාමත් කෙටියෙන්. දැන් ලෙටර් එකක් ලියනකොට අපි පාවිච්චි කරනවා ඇඩ්‍රස් එක, ඩේට් එක, ඉතල පාවිච්චි. හැබැයි නෝට් එක අපි කිසිම පාවිච්චි කරන්නේ නැහැ. අපි හරිම කෙටියෙන්. එතන අපි ඉතාමත් කෙටියෙන් තමයි මේ නෝට් එක ලියන්නේ එක සෙන්ටෙන්ස් එකකින්. ගොඩ විස්තර අපි ලියන්නේ නැහැ. සෙන්ටෙන්සස් දෙකක් වෙන්න පුළුවන්. නැත්නම් තුනක් වෙන්න පුළුවන්. ගොඩාක් ලොකුවට අපි ඒ තොරතුරු දෙන්නේ නැහැ. The format of a note. එතන නෝට් එකේ දැන් අපි කතා කරලා නොටිස් එකේ format එක, නෝට් එකේ format එක තමයි මේ තියෙන්නේ. Right? First you have to write name of the receiver. අපි යවන එක්කෙනාගේ නම ලියන්නේ. දැන් මට දෙන්න ඕනේ මම අද ඉස්කෝලේ යන්නේ නැහැ කියලා මම දැන් යාළුවට කියන්න ඕනේ. යාගේ පොතේ වන්න මට so I have to write here my friend's name මෙතන මම මගේ යාළුවගේ නම right receiver ලැබෙන එක්කෙනාට ඊළඟ එක තමයි message එක මොකද්ද message එක right මොකද්ද මම message එකට දෙන්න ඕනේ then after that here you have to write name of the sender මේ යවන එක්කෙනාගේ නම දැන් මම තමයි යවන්නේ නම මගේ නම මෙතනට එන්න ඕනේ මේක හරි බ්‍රීෆ්ලි තමයි තියෙන්නේ. තාමත් කෙටියෙන් තමයි මට මේක දැනුම් දෙන්න ඕනේ මේ අදාළ තොරතුරු. දැන් බලන්න මෙතන මම ඇක්ටිවිටි එකක් දාලා තියෙනවා. චේනුක. Right here you have to use the comma. එතන නමට පස්සේ ඔයගොල්ලෝ දැන් මෙතන අපි දාන්නේ මෙතන මම කෝ ඉස්සලා මෙන්නේ රිසීවර්ගේ නම. එතන මේ රිසීවර්ගේ නමට පස්සේ
මම කමා එක යොදලා තියෙනවා. ඒතර හොඳට මතක තියාගන්න අර letters වල වගේ dear, my dear ආදී වශයෙන් අපි adjectives හොදාගන්නේ නැහැ. Only we use the name of the receiver. The receiver ගේ නම විතරයි. චේනුක and here we use a comma. දැන් අපි මෙතන අපි comma එක use කරලා තියෙනවා. ඊළඟට Is your brother admitted to the Homagama hospital? Right? He is asking some question from the Randi. Yeah, Hanama, wage sahodareya Homagama hospital ekata admit karalada tiyenne. What's wrong with him? Eyada mak velada? What is ward number? Mukadda yage ward number eka? I plan to visit him this evening. Mama plan karala tiyenawa ada hawasa yawa balanna yanna. Right? Kawuda meka kiyanne? Randi, Randi lamantraniya karanne chenukata. Edakota this is a not. Me balan harima saralai. Then mitara damma nama, mitara damma avasane Randil kiya. That's only you are sincerely lovely. Ekisima deyak kene ne avasaneyata end of the letter wage kisima deyak yedenne ne. Mitara only the sender's name. Avasane mitara sender ge nama vitarai pavichchi wen. Mitara receiver ge nama ඊට පස්සේ අවශ්‍ය දේ කෙටියෙන් කියනවා. මේක තමයි නෝට් එක ෆෝමැට් එක. ඊළඟට දැන් මම ඔයගලට දීලා තියෙන ඇක්ටිවිටි එකක්. Now you have to write a reply to Ranil. Sandeep, right? දැන් ඔයා කරන්න ඕනේ as you are a chenuka. දැන් මෙයා අහන්නේ chenukane ඉන්න ලන්දි. ඒක දැන් now you have to think you are a chenuka. Right? දැන් ඔයා chenuka කියලා හිතාගෙන Page number 27 වල activity 1 එකේ තියෙනවා note එකක් ලියන්න කියලා. Right? Page number 27 activity 1. Right? You have to write a note. ඒ දෙකම කරන්න ඕනේ. මේ activity එකත් කරන්න ඕනේ. ඒ page number 27 එකේ activity එකත් කරන්න ඕනේ. ඊළඟට then we are going to discuss about letter writing. අපි ඊළඟට කතා කරන්න යන්නේ letter writing ගැන. දැන් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් පොඩි කාලේ ඉඳන් මේ ඉගෙන ගන්නවා මොනවද මේ letters කියන්නේ. Right? බලන්න මෙතන a written or printed communication direct to a person or organization. The letter එකක් කියන්නේ පුද්ගලයෙකුට හෝ යම්කිසි ආයතනයකට ම අපේ තොරතුරක් දැනුම් දෙන්න පාවිච්චි කරන සම්නිවේදන මාධ්‍යයක්. ඉත බලන්න මේ letter format එක කොටස් දෙකකට අනුව තමයි හැදිලා තියෙන්නේ. Letter එක කොටස් දෙකක් තියෙනවා. There are two types of letters. First one is formal letters and the second one is informal letters. Right? බලන්න මෙතන formal letters and informal letters. We use formal letters to write අපි දැන් ගොඩක් වෙලාවට to write down some business letters or any other departments අපිට අවශ්‍ය දෙයක් සමහර අවස්ථාවලදී ආයතන වලින් කරගන්න ඒ වගේ අවස්ථාවල තමයි අපි මේ formal letters use කරන්නේ as documentary services. ඒ කියන්නේ මොකක් හරි වැදගත් දෙයක් documents වශයෙන් අපි ආයතනයකින් කරගන්න හෝ business වශයෙන් හෝ marketing side එකකින් අපි යොදාගන්නේ මේ formal letters format එක. ඊළඟට informal letters we use informal letters. Right, we use informal letters here. Now look at this one. To whom do we write an informal letters? අපි කාටද මේ informal letters කියන්නේ? බලන්න. Informal letter is written to somebody that you know, such as pen pals, friends, family members, and relatives. So we use informal letters to write letters for friends. යහළුවන්ට ලියුමක් ලියනකොට right when do you have any pen pals? Yes, I think someone have, right? So ඒ වගේ අපි pen pals ඉන්නවා නම් එතකොට අපේ friend කෙනෙක් කොහරි ඈතක ඉන්නවා නම් right අපි ඒ වගේ අවස්ථාවල ලියුම් ලියන්න පාවිච්චි කරනවා. දැන් කාලේ නම් these days we use what
අපි දැන් අද කාලේ ලියුම් ලියන්නේ නැහැ නේද ගොඩක් වෙලාවට අපි ඊමේල්ස් පාවිච්චි කරනවා ආ එක එක new technology එක use කරනවා we use new technology right to give our to use our letter formats එතකොට අපි new technology එක අනුවත් පාවිච්චි වෙන්නේ මේ formats එක එක විදිහට වෙනස් වෙන්න පුළුවන් ඒ අනුව එතකොට friends family members and relatives ඒ වගේ අයට තොරතුරු දැනුම් දීම සඳහා තමයි අපි මේ informal letter එක use කරන්නේ next one why do we write an informal letters එහෙනම් කාටද ලියන්නේ අපි why ඇයි අපි ලියන්නේ අපි සමහර වෙලාවට අපි ඈත ඉන්නවා නම් right අපි දැන් hostel එකක ඉන්නවා නම් අපේ දෙමව්පියන්ට ලියන්න පුළුවන් right asking for giving advice යම් කිසි කෙනෙක් ප්‍රශ්නයක් අහුවම අපි අර advice එකක් දෙන්න asking for giving opinion or suggestions යම් කිසි opinion එකක් නැත්නම් අදහසක් කාට හරි දෙන්න ඒ වගේම inviting somebody for an occasion යම් කිසි උත්සව අවස්ථාවකට ආරාධනා කරන්න ඒ වගේම යම් කිසි කෙනෙක්ගේ තොරතුරු අහන්න ආදි වශයෙන් අපි මේ informal letter එක use කරනවා then what is the format of this informal letter right here you have to use here first sender's address බලන්න මෙතන මම දාලා තියෙන මේක තියෙන sender's address right කාටද මම යවන්නේ මේක ඒ කියන්නේ sorry කවුද යවන්නේ මම හිතන්න මම තමයි දැන් යවන්නේ එතන sender's මම යවන එක්කිනා තමයි sender කියලා අපි හඳුන්වන්නේ එතන sender's address යවන එක්කිනාගේ address එක දැන් මම නම් ලියුම ලියන්නේ මගේ address එක හරිද එතන මෙතන අනිවාර්යෙන් මතක තියාගන්න address එකට පස්සේ you have to use the comma right after that අපි තමු ඊට පස්සේ මම එක example එකක් පසුව දීලා ඇති ඊට පස්සේ අපි තමු finally use කළාම්බු අවසාන වශයෙන් town එක දානකොට තමයි අපි full stop එක තියන්නේ ඊළඟට අපි use කරනවා date එක finally මෙන්න මෙතන අපි date එකට යවන date එක ලියනවා sender's ගේ address එකට පස්සේ after here you have to use the salutation again aamantraniya my dear father මගේ ආදරණීය තාත්තා dear friend amali like that you have to write down the salutation and here then after that you have to write down the body of the letter body means antargataya right what are the things you have to write down මෙතන වට මොනවද ලියන්න තියෙන්නේ you have to first you have to ask about the කොහොමද ඒගොල්ලන්ට සැපසනීප කොහොමද right their situations like that you have to write down the body of the letter and after that finally here it means complimentary clause it means yours lovely friend yours faithfully like that complimentary clause you have to mention after that you have to write your name or signature මෙතන තියෙන්නේ ඔයාගේ නම හරි අක්ෂර හරි යොදන්න. ତେଣୁ මේක තමයි ෆෝමැට් එක informal letter එකක. දැන් බලමු right here there are දැන් අපි කතා කරපු ඒ parts වල there are main four parts of the letter. ତେଣୁ ප්‍රධාන වශයෙන් parts හතරක් තියෙනවා. right here I have mentioned here the first one is the address of the writer and the date right ප්‍රධාන වශයෙන්ම තියෙන එකක් තමයි address එකයි date එකයි ඒක තමයි main thing the next one the greeting or salutation ඒ කියන්නේ ආමන්ත්‍රණය like this dear kamal ආද මගේ ආදරණීය kamal යහළුවගේ නම වෙන්න පුළුවන් then next one the body of the letter and the last one the ending which shows who wrote the letter right ඊළඟ end එකේ තමයි යගේ අක්ෂරයි ඒ ටික එන්නේ right next one the minimum ටික අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ a comma ඒ කියන්නේ comma is placed after the name of the street ද අපි පාවිච්චි කළොත් එහෙම මං කිව්වේ දැන් මං ඉස්සරහට පෙන්නන example එක බැලුවොත් එහෙම here look at this one here you have to use the comma right here you mention
මෙන්න මෙතන බලන්න මෙතන මම පාවිච්චි කරලා තියෙනවා comma එක. ඒ වගේම address එකේ මෙතනත් මම පාවිච්චි කරලා තියෙනවා comma එක. හැබැයි අවසානයේ නගරය දක්වනකොට if you want to mention the town we after that you have to use the full stop. මෙතන ඔයා පාවිච්චි කරලා තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම comma මේ full stop එක. Right? A full stop is put after the last word of the address. එතන අනිවාර්යයෙන්ම full stop එක එන්නේ address එකේ අන්තිම වචනේ. දැන් හෝමාගම තමයි අවසාන නගරය දක්වලා තියෙන අවසාන වචනේ address එකේ. එහෙනම් අවසාන වචනයට ආපස්සට තමයි first word තමයි full stop එක යෙදෙන්නේ. නැත්තම් අපි ඊට ඉස්සෙල්ලා වෙලා යොදාගන්නේ comma එක. Then the next one, every word begins with the capital letter. එතන හැම එකම නේ N S H මේ ඔක්කොම capital letters වලින් තමයි යොදා ගන්න. The next one, the date is written on a separate line. බලන්න මෙතන මම date එක ලියලා තියෙන්නේ වෙනම page එක. කොයිලාකවත් date එක address එක මම යන්නේ නැහැ ලියලා නැහැ. ඒතර ඕගොල්ලෝ අන්න ඒක හොඳට මතක තියාගන්න මේ comma යොදන ඒවා full stop යොදන ඒවා හරි වැදගත්. This is very important. Right, next one, the when beginning a letter to a friend, අපි තුමා යාළුවෙකුට ලියනවා කියලා, or your mother or relative, කාටද කොහොමද ලියන්නේ? ඒතර ඔයාගේ අම්මට ලියනවා නම් my dear mother. ඔය ඔයාගේ යාළුවෙකුට ලියනවා නම් you can use dear Sony. Right? ඊළඟට salutation එක ආමන්ත්‍රණය. ඊළඟට අවසානයේදී finally you when you are ending a letter, letter එක මේ ක්ලෝස් කරනකොට ඉවර කරනකොට you can use your sincerely, your truly, your faithfully, your loving friend, your loving daughter ආදි වචෙන් ඔගලන්ට යූස් කරන්න පුළුවන්. ඊළඟට දැන් මම මෙතන දීලා තියෙනවා write a letter to a friend inviting him or her to your birthday party. දැන් යාගේ birthday party එකට ආරාධනා කරලා ඔයාගේ යාළුවට ලියන ලියුමක්. Right? Number 52A Station Road Homagam. Date 20th August 2020. Dear Nama, next Sunday is my birthday. We have arranged a party in the afternoon at 4 o'clock. I have invited some friends. You know them all. I wish to invite you too. I hope you will find time to come. Yours sincerely, Amal. තොර මෙතන මම දාලා තියෙනවා කාටද මම ලියන්නේ ඩියර් නාමල් නාමල්ට තමයි මම ලියන්නේ. එතන මේ තියෙන්නේ ලියන එක්කෙනා මේ තමයි අමල්. එතන මේ අමල්ගේ ඇඩ්‍රස් එක. ඒකන මේ තියෙන්නේ ලියන එක්කෙනා right sender and sender's address. ලියන එක්කෙනාගේ ඇඩ්‍රස් එක. Here I have written the receiver's name. ලදින එක්කෙනාගේ නම. Right? Then here you have to write a letter to your father telling about your study. හිතන්න ඔයා කොහරි බෝඩ් වෙලා ඉන්නේ. Right? ඒතර ඔයා දැන් තාත්තට ලියුමක් ලියන්න ඕනේ about your studies. ඔයාගේ අධ්‍යාපන කටයුතු ගැන ඔයාගේ තාත්තට ලියුමක් ලියන්න ඕනේ.